samage pihitata enune devarak hasita sura veera panane ka satutu sina toragala viki the robot boy viki the robot boy viki the robot boy robot boy robot boy viki the robot boy viki the robot boy viki the robot boy ළමයි මේ බලන්නකෝ අංකල් පොන්න පෙද්ද පොන්න පෙද්ද කොබුද මට නම් තේරෙන්නේ නැහැ බන්දු අංකල් මේ වගේ භයානක දේවල් මොකට කරනවද කියලා. දැක්කද මේ පාර අපිට චැම්පියන්ෂිප් එක අනිවාර්යයෙන්ම දිනා ගන්න පුළුවන්. අපේ මේ ඉස්කෝලේ අලුත් ශිෂ්‍යයා සුරන් ගොඩාක් තරග දිනපු කෙනෙක් නේ. එයා මේක කරයි. හිතා ගන්නවත් බෑ මේ තරගාවලිය අපිට දිනන්න පුළුවන් වෙයි කියලා. ඔව් තුන් පාරක් මර ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ අය හොර කරලා දිනා ගත්තානේ. එයාලගේ ප්‍රින්සිපල් චන්දරේ හරිම නරක කෙනෙක්. සුරන් මට දැනගන්න ලැබුණා ඔය ඇමරිකාවේ ගිහිල්ලා ඉගෙන ගන්න ඉන්නවා කියලා. ඔව් සර් ඒක ඇත්ත. ඒත් එහෙ ගිහිල්ලා ඉගෙන ගන්න මට ගොඩක් සල්ලි ඕනනේ. ඉතින් මල් ළඟ එච්චර සල්ලි නැහැ. මේ අන්න සුරන් අපි ඔයාලා වගේ දක්ෂ ළමයින්ට අපි ඉස්කෝලේ ගානේ නොමිලේ සිස්සත්තු දීලා උගන්වන්න හදන්නේ. ඒ වගේම තමයි කෑම බීම ඉඳුම් මිටුම් හැමදේමත් ලැබෙනවා. සර් ඔය ඇත්තමද? ඒ කියන්නේ මටත් ස්කෝලර්ෂිප් එකක් ලැබෙනවද ඇමරිකාවේ යන්න? ඔව් සුරන් ඒත් ඒක ඔයාට ලබා ගන්න පුංචිම පුංචි දෙයක් කරන්න වෙනවා. කියන්නේ සර් මං ඇමරිකාව යන ඕනම දෙයක් කරනවා. හරි එහෙනම් ඔයාගේ කකුලේ තුවාලයක් තියෙනවා කියලා මේ තරඟෙන් අයින් වෙලා ගෙදර යන්න. අවුරුදු 10කින් අපි මේක පෙරදිලා නැහැ. ඉතින් මේ පාරත් අපි මේක පරදින්න කැමති නැහැ. ඕකේ සර් උදව්වට තැන්කියු. රජේ පාසලෙන් කවුරුත් තරඟයට සහභාගී වෙන්නේ නැද්ද? ඔයා මේකට පුංචි වැඩි. මේ ලොකු ළමයි එක්ක දුවලා දිනන එක අමාරු වැඩක්. මගේ සීය කියලා තියෙන්නේ බෑ කියලා දෙන්නේ නැහැ කියලා. සකලොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා. එහෙනම් තරඟේ පටන් ගන්න. විකි විකි ඔයාට මේකට දුවන්න බෑ. කෝදන් සුරන්. සර් එයාගේ කකුලේ තුවාලයක් වෙලා ඒ නිසා එයා ගෙදර ගියා. සුවර් එකට මර චන්දරේ මොන හරි කරන්න ඇති. අනේ අපි දැන් මොකද කරන්නේ? අනිවා මා get set and go Mr. Chandare පොඩ්ඩක් අර බලන්නකෝ රජේ පාසලෙන් තරඟයට සහභාගී වෙන ළමයා කොච්චර පුංචිද කියලා. ඔයා හිතන්නේ ඒ ළමයාට දිනන්න පුළුවන් වෙයිද? කවදාවත් කාවත් අවතක්සේරු කරන්න එපා. ඒ නිසා එයා ගැන ඈ ගාගෙන ඉන්න. විකී වට බෑ මේක කරන්න. ඔයාගේ රොබෝ බලේ පාවිච්චි කළොත් එහෙම මේ රහස යාල දැනගන්නවා. ඒ හින්දා දිනීම ගෙන්නන්න. එයා මොකක් හරි කරයි. තදිනා දින් දින් ඔන්න මං ආවා ඔන්න මං ආවා. කියන්න බොස් මොනවද මගෙන් වෙන්න ඕනේ? මේ ඉස්කෝල අතර තරඟයක් තියෙන්නේ. මම රොබෝ බලේ පාවිච්චි කළොත් එහෙම හැමෝම මං ගැන දැනගන්නවා.
මේ ළමයෝ ඔයාලා මහන්සි නම් කියන්න අපි දෙන්නව වඩාගෙන දුවන්න ඔන්නේ එහෙනම් කළා ඉක්මන් කරන්න පුටු කීයක් නම් ලෑස්ති කරන්න තියනවාද තාම රේස් එක පටන් ගත්ත විතරයිනේ කඩිය එන්න තව වෙලාවයි හිමීට කරමු මොකෝ හදිසියක් නෑනේ මේ මොනාද ජිනී කරන්නේ මං කිව්වේ මාව තනගේ ඉවර කරන තැනට ගේන්න කියලා නෙවෙයි මිනිස්සු අපිව දැක්කොත් මෙතන මායාවක් තියනවා කියලා දැනගන්නවා ඉක්මන් කළා අපහු යවන්න ඉක්මන් කළා අනේ ඒ ළමයා කොහෙද ගියේ එයා අපිව පාස් කරගෙන එහෙම ගියේ නෑ නේද ඔය කොහෙද ගියේ කොහොමද එක පාට මෙතෙන්ට ආවේ මං ඕගලන් පස්සෙන්මන දුවගෙන ආවේ ජිනී විකිය පොඩක් උස්සගෙන අරගෙන යන්න හැබැයි ආ දුවනා වගේ පේන්න ඕනේ හොඳේ අනේ දෙයනේ මෙහෙම දෙයක් කොහොමද සිද්ධ වෙන්නේ අනේ අයියෝ ජිනී මගේ කකුල් දෙක පොළොවේ වදින්න දෙන්න. එහෙම නැති වුණොත් කට්ටිය හිතේ මං උටින් යනවා කියලා. ජිනී මාව අතාරින්න. මොනවද මේ ඔයා කරන්නේ? ඔයාට කියන කිසි දෙයක් තේරෙන්නේ නෑනේ. දැන්වා ඔතෙන්ට වෙලා ඉන්න අපි ඔනම් ඉස්සර කරන්න හම්බෙන්නේ නැහැ ඔයාට බෑ මේ තරගේ දිනන්න මේ අහගන් අර ළමයා එනවා ඔයාලා එයාට ඉස්සර වෙන්න නම් දෙන්න එපා ඔතෙන්ද වෙලා හොම්ම එල්ලිලා ඉන්න ඔංචිලි බැද බැද ඔය වයසට ඔංචිලි පදින්න ආසයි නේ කවුරු හරි කෙනෙක් ගාව බේර ගන්න අවබෝස් මොකද මේ දැලකෙල්ලිලා ඕක අහන්නත් ඇද්ද දැක්කේ නැද්ද විකීට අරගල කරපු දෙ ඔය දැල අරගෙන යාලට ගහන්න ඈ අනේ ජිනී විකී වේලියට අරන් නෙමේ දෝක කරන්න හින්නේ යාලුවනේ අපි මෙයාට පෙරදුනොත් එහෙම ලොකු ලැජ්ජාවක් වෙන්නේ. එන්න අපි ආව නවත්තමු. Ah!
තවහින් පුතා තවහින් ඉක්මන් කරන්න කුමාර මේ තරඟේ දිනන්න විකි තවහින් ඔයාට පුළුවන් පුතේ අපේ විකිට හොඳට මහන්සි වගේ පේන්නේ කමෝන් විකි කමෝන් හයියෙන් දුවන්න ඔයා රේස් එක දිනුවොත් මම මේ රස කෙවිලි දෙනවා ආහූ මටත් ඒක හිතුණා කොහොම හරි අපි මේ වැඩේ කරමු හරි මං ඔයාට හෙට කෝල් එකක් දෙන්න හා ජිනි අර ළමයි ගොඩක් දේවල් දැක්කා එයාලක මතකේ නැති කරලා දාන්න ඉක්මන් කරන්න අනරුණ කටුස්සා දැකපු හැම දෙයක්ම අමතක වේවා අලගෙඩි පළගෙඩි කැලේට විද්දා කුකුලන්ගේ මතකයත් එයාලට පැමිණේවා ඔයා හේනම් අර පොඩි ළමයාට පෙරදුනා අපි තරගේ දිනුවා ඔයාට ස්තුතියි විකි ඔයා නම් දක්ෂ ළමෙක් මේ බන්දු අංකල්ලා කිසිම කල්පනාවකින් නෙමෙයි පාර විදින්නේ හැමදාම ඉතින් මේ වගේ වැඩක් කරනවම මෙයා තමයි දැනට ලෝකේ ඉන්න දක්ෂතම එවැගේම බුද්ධිමත්ම විශිෂ්ටතම රොබෝ මැගි දැන් ඉතින් මෙයා ගිහිල්ලා අර ડોක්ටර් සත්‍යසිංහ හංගගෙන ඉන්න රොබෝ හොයාගෙන මෙයාගේ ඇඟේ තියෙන කාන්දම් බලෙන් එයාව අල්ලගෙන මෙහාට අරගෙන එයි ඔයා තමයි මේ ලෝකේ ඉන්න සුපිරි බුද්ධිමතා බොස් ඔයා හරි සූකිවි යාගේ කතාව ඇත්ත බොස් 100,000ක් ඇත්ත ඔව් මේ පාර නම් හරියටම හරියනවා යන්න මගේ රොබෝ පුතා ගිහිල්ලා ඔයාගේ වැඩ මට පෙන්වන්න යන්න ඉතින් නෑ ඔය විදියට නෙමෙයි ඔයාට මං අරන් එන්න කිව්වේ අර රොබෝව නැතුව කාර් ස්කූටර් නෙමෙයි අහගන්න ලැම්බට් ඔයා මෙයත් එක්ක ගිහිල්ලා මෙයාට උදව් කරන්න ඕනේ අර සත්‍යසිංහගේ රොබෝව හම්බුනාට පස්සේ මෙයාගේ කාන්දම් බලය මතක ඇතුව ඔන් කරන්න තේරුණානේ යන්න ඉතින් හරි බොස් මං වැඩි තිතටම දෙන්න විකි අපේ තාත්තා ගමේ සැනකෙලියක් තියෙනවා ඒක ගොඩාක් ලොකු එකක් ඒ වුණත් අපිට මේ පාරේ සෙනගිරිට යන්න වෙන්නේ නැහනේ. ඇයි මේ පාරේ යන්න බැරි මොකද? එහෙට කෝච්චි යන්නේ නැහැලු. කෝච්චි පාර හදලා තියෙන්නේ. ඒ වුණත් කෝච්චි තාම යන්නේ නැහැ. මේ පාරේ තිබුණොත් අද වැස්ස නිසා කඳු නායගින් පාරවල් සේරම වැහිලාලා තියෙන්නේ. ඉතින් මේ පාර අපිට යන්න විදිහක් නැහැ. ඔයා දුක් වෙන්න එපා. මං ඔයාට කෝච්චි පාරේ යන්න පුළුවන් විදිහට කාර් එකක් හදලා දෙන්න. එතකොට ඉතින් අපි හැමෝටම සෙනගිරියට යන්න පුළුවන්නේ. හරිනේ? ඇත්තමද? ඔව් බට්ටි. දිනා දින් දින් ඔන්න මං ආවා. උනාද මං කරන්න ඕනේ. මම
මම්මේ කෝච්චි පාර යන්න පුළුවන් විදිහට කාර් එකක් හදන ගමන් ඉන්නේ. දැන් ඔක්කොම කොටස් ටික හදලා ඉවරයි. ඔයා ඉක්මනට මේ ටික එකතු කරලා දෙන්නකෝ. ඕකේ බොස්. ඈ? Thank you Dini. දැන් ඉතින් අපි බලන්න ඕනේ මේ කාර් එකෙන් රේල් පාර යන්න පුළුවන්ද බැරිද කියලා. ඔයාලෝකෙන් බහින්න. මේක ඔයාලට හදපු එකක් නෙවෙයි. කරුණා කරලා ඉක්මනට කාර් එකෙන් බහින්න. ඉක්මන් කරන්න. හරි බලන්නකො මේක උඩින් යනවද නැද්ද කියලා. අම්මේ! අම්මේ! ජිනි! ඔයා මේ මොකද්ද කරන්නේ? මේක රේල් පාර යන්න හදපු කාර් එකක්. කමක් නෑ. ඉතින් රේල් පාර යනවට වැඩිය මේකත් හරි විනෝදයිනේ. ජිනි! මං කියන දේ අහලා මේ වැඩේ නවත්තන්න. ඕකේ බොස්. අම්මේ ඉක්මනට එන්නකෝ. අර බලන්නකෝ විකීගේ කාර් එක උඩ යනවා. ඒක නම් පුදුම මායාවක්. අම්මේ ඉක්මනට එන්නකෝ අපි ගිහින් බලමු. අම්මේ ඉක්මනට එන්න ඉක්මනට එන්න. කාර් එක එනවා ඉක්මනට එන්න. අම්මේ අර ජුන්ටි අපු දැක්කද කොහෙද? අනාරු නාරු නකටුසා ජුන්ටික මතකෙ නැති ඒවා. අලගිදි පලගිදි කැලේට විද්දා මේක නම් ඩක්කිට හරියන්න. ජිනි ඔයා යන්න. ඔයා කරන වැඩේ හරි මන්තිමයි. ඔයා හැමෝගෙම ඉස්සරහා මගේ රහස් එලි කරන්නේ හදන්නේ. හරි. මොනවද දැන් පෙන්වන්න කතා කළේ? මම්මගොත් පෙන්වන්න කතා කළේ නෑනි. ඇයි එහෙනම් දැන් මහායියේ කෑගහලා අම්මේ අම්මේ කියලා කතා කළේ? ඇයි පෙන්වන්න දෙයක් නැද්ද? මං කතා කරේ නෑනි. මම්මකටද කතා කරන්නේ? එහෙනම් කන් දෙක මිරිකගෙන එනවා යන්න මාත් එක්ක පහලට. ඔයාලා මොනවද මේ හදන්නේ ළමයිනේ? කියන්නකෝ ඉතින් මටත් දැනගන්න. මේකයි සීයේ අපේ විකී රේල් පාර යන්න පුළුවන් විදිහේ කාර් එකක් හදන ගමනෝ ඉන්නේ. දරුවනේ ඊට කලින් පොඩ්ඩක් මං කියන දේ අහන්නකෝ. ඔයාලා මෙන්න මේ දේ තේරුම් ගන්න. ළමයි වුණාම කෝච්චි පාරවල් වලින් ඈත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම කෝච්චි පාරවල් වල යන්න පුළුවන් කාර් හදන එකත් එච්චර හොඳ වැඩක් නන් නෙමේ. අනිත් එක තමයි බැරි වෙලාවත් කෝච්චියක් ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි ආවොත් එහෙම ඒකෙන් බොහොම ලොකු අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් විකි. මම දන්නවා. පුංචි ළමයි කෝච්චි පාරවල් වලින් ඈත් වෙලා ඉන්න ඕනේ. ඒත් ඉතින් මම රොබෝ කෙනෙක් නේ. හරි හරි. ඒ මොනවා වුණත් ඔයා මේක මතක තියාගන්න. ඔයා කොහොමටවත් ඔයාගේ බල මිනිස්සු ඉස්සරහා පාවිච්චි කරන්න යන්න එපා. කියපු දේ තේරුණානේ? මේ විකි ඔයා දන්නවද? හොඳ ආරංචියක් තියෙනවා. අපේ ගමට යන කෝච්චි පටන් ගන්නවලු. හෙට යන පළවෙනි කෝච්චි මමයි අම්මයි තාත්තයි ගමට යනවා. ඒකට ගමන් නෑ බට්ටි. ඔයා අම්මයි තාත්තයි එක්ක යන්නකෝ. අපි පස්සේ දවසක මේ කාර් එකේ යමු. හරිනේ? හරි. Thank you විකි. පේනවද පාලමේ දික? ඔයා කරන්න ඕනේ මේක කඩන එක. බොබෝදයි මැකි වැඩේ ඔයා හොඳට කළා. දැන් කරන්න තියෙන්නේ කෝච්චි බ්‍රේක් නැති කළා නම් ඩ්‍රයිවර්ගේ සිහි නැති කරන එක. ඊට පස්සේ ඉතින් පොඩි කට කතාවක් කියමු කෝච්චිය කකට වැටෙන්න යනවා කියලා. එතකොට අර සත්‍යසිංහගේ රොබෝ ඇවිත් අපේ උගුලට අහුනේ නැත්තම් මගේ නම ලැම්බට් නෙමෙයි යන්නේ. ඒක මතක තියාගන්න. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. විජිතපුර වල ගමන් කරන පළමු දුම්රිය අනතුරකට ලක්වීමට යන බව අපට ආරංචි වෙනවා. ඒද හේතු වන්නේ අතරමඟ ගඟහරහා ඇති පාලම කැඩී තිබීම සහ දුම්රියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා එය නවතා ගැනීමට නොහැකි වීමයි. ප්‍රියදුරා පිළිබඳවත් කිසිදු තොරතුරක් නැත. අයියෝ! පට්ටි යන්නේ තේ කෝච්චියනේ. ජිනි! කියන්නකෝ මොකද උනේ? ඇයි මේ හදිසියෙන් වගේ කතා කළේ? මට්ටි ගොඩක් ලොකු කරදරයක වැටිලා. ඉක්මනට අපි හදපු කාර් එකෙන් කෝච්චි පාරට ගිහිල්ලා එයාව බේරගමු. යමු. ඕකේ බොස්. දැන්ම යමු. ආ
යානකම් මග බලාගෙන හිටියේ. උයානල සත්‍ය සිංහගේ අලුත් ඔබෝ ගැජට් එක නේද? මංගව තින්න ඔයාටම ගැළපෙන බුලට් එකක් අඳුව ගන්නමි නැගි. මේ තියෙන බ්‍රේක් එක අයියෝ මේක වැඩ කරන්නේ නැහනේ මං හිතන්නේ මෙයාල මේක කඩලා වගේ කරදරයක් වෙන්නේ නැහැ. ඔයාට ගොඩක් ස්තුතියි ජිනි. ඔයා මේ කෝච්චිය කොහෙද අරන් යන්නේ? ඉක්මන් කරලා කෝච්චිය රේල් පාරෙන් තියන්න. ඉක්මන් කරන්න. ඔව්, සමා වෙන්න බොස්. එතකොට විකී කොහෙද? මේක ඔයාගේ වැඩක් කියලා.